අද මම මේ විදුලි පන්දමක් අරගෙන මේ ප්‍රවෘත්ති සාකච්ඡාවට ආවේ අද ඉඳලා විදුලිය කපා හැරීම ස්ථීර වෙලා තිබෙනවා. මේකෙන් වෙන අවදානම ඉතාමත් භයානකයි. අද ලොකුගේ සිට අද විදුලිය කපා හැරීම පටන් ගන්නවා. මේකෙන් සිද්ධ වෙන්නේ මුළු මහත් රටේ ආර්ථිකයටම බරපතල ප්‍රශ්නයක්. මොකද විශේෂයෙන්ම මේ අමාත්‍යාංශ දෙකක් අතර කඹෑදෙල්ල ඒ වගේම අමාත්‍යාංශ දෙකක් අතර මේ ආකාරයෙන් විවිධ ප්‍රකාශ කරමින් රඟ දක්වන නාට්‍ය දිහා බලපුවම ජනතාවගේ මූලික අවශ්‍යතාවයක් වන විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් කවුද තීරණය කරන්න කියලා ලොකු ගැටලුවකට පත් වෙලා තිබෙනවා. අද වෙනකොට බලශක්ති ඇමතිවරයා විදුලි බල අමාත්‍යාංශයට තෙල් ලබා දීම පිළිබඳව බරපතල ප්‍රකාශ කරමින් තිබෙනවා. ඔහු ඩොලර් වලින් සල්ලි ඉල්ලනවා. ඇත්තටම ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය විදුලිය ලබා දෙන්න නැත්නම් ඒ විදුලිය නිෂ්පාදනය කරන්න අවශ්‍ය තෙල් සැපයීම ඉතිහාසයේ සිටම තෙල් සංස්ථාව සිදු කරලා තිබෙනවා. ඒක ආණ්ඩුවේ රාජකාරියක්. දැන් මේ රටේ මිනිස්සු අහන්නේ කවුද ආණ්ඩුව කරන්න කියලා. ඇයි ආණ්ඩුවක් නැතිව ඇමතිවරු එකිනෙකාට චෝදනා කරගනිමින් ඇමතිවරු එක එක පරස්පර කතා කියමින් මේ කරන ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය මේ රටේ ජනතාව විශාල පීඩාවකට පත්වීම. බලන්නද විදුලි බල අර්බුදය දිහා. විදුලි බල අර්බුදය නිර්මාණය වෙනවා කියන එක පිළිබඳව පූර්ව පුරෝකථනයකට එන්න අමාත්‍යාංශවලට පුළුවන්කම තියෙන්න ඕනේ. රටේ ජාතික සැලසුමක් හදනකොට එහෙමනේ වෙන්නේ. මේ කාලේ ලයිට් දෙන්න බැරි වෙනවා, මේ කාලේ ලයිට් අඩු වෙනවා, මේ කාලේ විදුලිය නිෂ්පාදනය වැඩියෙන් තිබෙනවා. මේව පුරෝකථනය කරන්න ඕනේ. නමුත් කිසිදු පුරෝකථනයක් නොමැතිව ඉතාමත් හදිස්සියෙන් සිදුණු දෙයක් හැටියට මේ විදුලිය කපා හරින්න ගත්ත තීරණය ඉතාමත් වැරදි සහගත තීරණයක්. අපි අහන්නේ දැන් මේ සිද්ධිය ඇති වෙලා තිබෙන්නේ ස්වභාවික හේතුවක් නිසාද? දැන් වෙන අවුරුද්දවලත් පායනවා, වෙන අවුරුද්දවලත් ස්වභාවිකව ජල විදුලි බලාගාර නිෂ්පාදනයේදී යම් අඩුවක් තිබෙනවා. නමුත් ඒවට මුහුණ දෙන්න සැලසුම් තිබුණා විදුලි බල මණ්ඩලයට. අපි අහන කෝ විදුලි බල අමාත්‍යාංශයට හෝ රජයට මේ වගේ අර්බුදයකට මුහුණ දෙන්න මූලික සැලසුමක් නැත්නම් වගකීමක් ක්‍රියාත්මක වෙනවද කියලා දැන් අපි අහන්න කැමතියි.